කොයි තරම් තාක්ෂණයේ දිනු වුණත් දවස් දෙක තුනක් ෆෝන් එකක් යූස් කරන්න පුළුවන් විදියට බැටරියක් බිල් කරගන්න අපිට තාම බැරි වෙලා තියෙනවා. දවසේම ගේම් ප්ලේ කරන්න ඒ වගේම ඩේටා ඔන් කරගෙන Facebook එකේ YouTube එකේ වීඩියෝස් වගේ බලනකොට බැටරිය එක බහින එක සාමාන්‍ය දෙයක්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලේ ගන්න තියෙන ඉතාමත් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන ෆෝන්ස් පහක් ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් තව කෙනෙකුට බාන ෂෙයා කරන්න. ඒ වගේම තමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා bell notification එක click කරලා ඔයාට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ වගේ latest product reviews ඔයාට බලන්න පුළුවන්. Vivo V17 Pro කියලා කියන්නේ මෑතකදී කරලියට ආපු ස්මාර්ට් ෆෝන් එකක්. Vivo සමාගමෙන් එළිදක්වපු නවතම ෆෝන් එකක් තමයි මේ V17 Pro කියලා කියන්නේ. ඉතාමත් හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා. ඩුවල් පොප්අප් සෙල්ෆි කැමරාවක් මේක බලා ගන්න පුළුවන්. නයිට් එකේ දුනත් ඉතාමත් පැහැදිලිව ඔයාලට සෙල්ෆීස් ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් 48ක AI කොට් කැමරාවක්ත් මේක බලා ගන්න පුළුවන්. 2x ඔප්ටිකල් සූම් ලෙන්ස් එකක්, ඒ වගේම සුපර් මැක්‍රෝ ලෙන්ස් එකක්, ඒ වගේම සුපර් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. බැටරිය ගැන කතා කරනවා නම් මිලියම්පර් 4100ක බැටරියක් තමයි තියෙන්නේ. ඒ වගේම ෆාස් චාර්ජින් පහසුකම හම්බ වෙනවා. Type C USB port එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම 8GB RAM එකකුත් 128GB storage එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. Snapdragon 675ක processor එකෙන් තමයි මේක බලගන්විලා තියෙන්නේ. එවාගෙම ඉන් ඩිස්ප්ලේ ෆින්ගර් ප්‍රින්ට් පහසුකම අපිට බලා ගන්න පුළුවන් 2.9 අල්ට්‍රා ෆුල් වේව් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. එවාගෙම මේක සුපර් ඇම්ලොඩ් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් Vivo V17 Pro කියලා කියන්නේ ඉතාමත් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක්. Redmi Note 9 කියලා කියන්නේ කොලටි ඩිසයින් එකක් වගේම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ෆෝන් එකක්. ඉතාමත් හොඳ කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. 108 megapixel plus 12 megapixel plus 5 megapixel plus 2 megapixel camera setup එකක් තමයි තියෙන්නේ. 6.5 inches full HD display එකක් මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 2.9 ratio එකක් මේකට තියෙනවා. ඒ වගේම selfie camera එක විදිහට අපිට බලා ගන්න හම්බ වෙන්නේ megapixel 32 camera එකක්. මේ phone එකේ in display fingerprint පහසුකම් බලා ගන්න පුළුවන්. ඒ වගේම volt 30ක parts charging පහසුකම් හම්බ වෙනවා. ඒ වගේම dual sim card slot එකක් අපිට මේකේ උඩින් බලා ගන්න පුළුවන් ෆෝන් එකේ. ඒ වගේම තමයි 3.5 mm audio jack port එක බලා ගන්න පුළුවන්. Snapdragon 730G processor එක තමයි මේකේ තියෙන්නේ. Performance එක ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි ඉතාමත් හොඳ quality battery එකක් මේකට තියෙනවා. Milliampere 5000ක battery එකක් තමයි මේකට තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතාමත් longly battery එක use කරන්න පුළුවන් Milliampere 5000 battery එක තියෙන නිසා. ඉතින් Redmi Note 9 කියලා කියන්නේ ඉතාමත් හොඳ long use කරන්න පුළුවන් ෆෝන් එකක්. Huawei Mate 20X කියලා කියන්නේ 7.2 OLED screen එකක් තියෙන ෆෝන් එකක්. ඒ වගේම මේ ෆෝන් එකට super high aspect ratio එකක් තියෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ front make අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් හොඳ camera setup එකකුත් තියෙනවා. Leica triple cameras තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Ultra wide angle lens එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බැටරියක ඉතාමත් සුපර් බැටරි එකක් තියෙනවා මිලියම්පර් 5000ක බැටරි එකක් තියෙනවා. ඒ වගේම Huawei සුපර් චාර්ජින් පහසුකම් මේකට හම්බ වෙනවා. ඉතාමත් හොඳ ප්‍රොසෙස් එකක් තියෙනවා. Kirin 980 chipset එකක් තමයි තියෙන්නේ. ඉතාමත් හොඳ පර්ෆෝමන්ස් එකක් මේ ෆෝන් එකට තියෙනවා. 2.0 powered turbo GPU එකක් තමයි අපිට මේක බලා ගන්න හම්බ වෙන්නේ. වාඩි ඉතාමත් හොඳ ගේම් එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම dual speakers මේක අපිට බලා ගන්න පුළුවන්. ඉතාමත් හොඳ cooling system එකක් තියෙනවා. ෆෝන් එක රත් වෙන්න බලන්නේ නැහැ. pressure sensitivity එකක් තියෙන නිසා මේකේ mist pen එක ඔයාලා use කරන්න පුළුවන්. milliampere 5000ක battery එකක් තියෙන නිසා ඔයාලට longly game experience එක ලබා ගන්න, ඒ වගේම YouTube එකේ video බලන්න වගේ දේවල් කරන්න පුළුවන්. Samsung Galaxy M21 කියලා කියන්නේ milliampere 6000ක battery එකක් තියෙන ෆෝන් එකක්. Type C fast charging පහසුකම හම්බ වෙනවා. 48 megapixel කැමරා එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. 8MP plus 5MP කැමරා දෙකකුත් මේක බලා ගන්න පුළුවන්. ultra wide lens එකක් මේකේ තියෙනවා. ඔයාලට හොඳ wide photo එකක experience එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකට 4K video record කරන්න පුළුවන්. 20 megapixel front camera එකක් තමයි තියෙන්නේ.
16.21 සෙන්ටිමීටර් 6.4 ඉන්චස් AMOLED Infinity Display එකක් තමයි මේකට තියෙන්නේ. Full HD resolution display එකක් බලා ගන්න පුළුවන් 91% ratio එකක් තියෙනවා. 8.9mm sleek design එකක් තමයි මේ phone එකට තියෙන්නේ. ඉතාමත් හොඳ premium look එකක් තියෙනවා. Samsung Exynos 9611 ක processor එකක් තමයි මේකට තියෙන්නේ. 2.3 GHz octa-core processor එකක් බලා ගන්න පුළුවන්. 6GB RAM එකත් 128GB storage එකත් ඒ වගේම 4GB RAM එකත් 64GB storage එකක් තියෙන phones වලට වර්ග දෙකකින් මිලදී ගන්න පුළුවන්. Imidigi Power 3 කියලා කියන්නේ mAh 6150ක ultra big battery එකක් තියෙන phone එකක්. Volt 18ක fast charging පහසුකම වාර මේකට හම්බ වෙනවා. ඒ වගේම 10 watt fast reverse charging පහසුකමත් මේකට තියෙනවා. Camera setup එක ගැන කතා කරනවා නම් 5MP depth camera එකකුත් 48MP main camera එකකුත් 13MP ultra wide camera එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම 5MP macro camera එකකුත් මේකේ තියෙනවා. Camera quality එක ඉතාමත් හොඳයි. ඒ වගේම 16MP AI in screen selfie camera එකක් බලා ගන්න පුළුවන්. මේකේ display එක බැලුවොත් 6.53 full HD full view display එකක් තමයි තියෙන්නේ. එවගේ MediaTek Helio P60 high performance processor එකක් මේක බලා ගන්න පුළුවන්. වාර හොඳ game experience එකක් මේ phone එකෙන් ලබා ගන්න පුළුවන්. මේ phone එකට SIM card slot දෙකක් තියෙනවා. එවගේ micro SD slot එකක් බලා ගන්න පුළුවන්. Android 10 version එක තමයි වැඩ කරන්නේ. එවගේම fingerprint පහසුකම්, face unlock පහසුකම් වගේ දේවලුත් ඔයාලට මේ phone එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් ඉතාමත් හොඳ long battery එක use කරන්න පුළුවන් phone එකක්. ඉතින් අද අපි කතා කරේ long live වාඩ බැටරි එක use කරන්න පුළුවන් phone පහක් ගැන. ඔයා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් තව කෙනෙකුට බානිෂා කරන්න. ඒ වගේම තමයි ඔයා අපේ channel එකත් එක්ක උතුලා නැත්නම් bell notification එක ඒ වගේම subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න latest product reviews වාඩ මේ වගේ බලන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු.